අද මම වීඩියෝ එකෙන් කියන්න යන්නේ පිඟන් වර්ග සෝදන කුඩු එකක් හදාගන්න විදිය. වීම් සේදුම් කාරක පවුඩර් ඔයාලා මේ වෙනකොට පාවිච්චි කරලා ඇති. ඉතින් මේ වගේ පවුඩර් එකක් තමයි අද මේ හදන්න යන්නේ. කොළඹ කිට්ටුවේ ඉන්නවා නම් ඔයාලට පුළුවන් බංගසාර විදිය කිමිකල් කඩවලින් මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්න. කොළඹින් පිටපළාත්වල ඉන්න අයට නම් තියෙන්නේ ඔයාලගේ දිස්ත්‍රික්කයේ කොහි හරි තැනක කිමිකල් කඩ තියෙනවා. ඉතින් ඒවයින් ඔයාලට අඩුම කඩේකින් මේව හොයාගන්න පුළුවන්. එකපාරට ගියාම මේව ගන්න යන්න එපා. කඩ කීපයක බලලා අඩුම තැනකින් ලබා ගන්න. මොකද මේවයේ මිල ගණන් හිතුවට වැඩිය වෙනස් වෙනවා. අපේ රටේ කිමිකල් වල මිල ගණන් ඉතාමත් ඉහළ තත්යක තියෙන හින්දා දැන් මේවේ මිල ගණන් ගොඩක් වැඩි. ඒත් ඉතින් අපි හදාගත්තොත් සෑහෙන මුදලක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම ඕනේ අපිට සෝඩා ඇස් ග්‍රෑම් 200ක්. සෝඩියම් කාබනේට් වලින් පිරු පහදු කරලා තමයි මේ සෝඩා ඇස් හදාගන්නේ. මේකට බොසින් සෝඩා කියලාත් කියනවා. සෝඩා ඇස් බහුල වශයෙන් යොදාගන්නේ වීදුරු නිෂ්පාදනයට. ඊජිප්තුවේ නයිල් නදිය අසල තියෙන ඩ්‍රෝන නිදි වලින් තමයි මේ සෝඩියම් කාබනේට් අරගෙන සෝඩා ඇස් හදාගන්නේ. අවුරුදු 5000ක ඉතිහාසයක් තියෙනවා මේ සෝඩා ඇස් වලට. මේක ඒ තරම් කාලයක් මිනිස්සු පාවිච්චි කරනවා. ඊළඟට අපිට මේකට අවශ්‍ය වෙන්නේ SLS ග්‍රෑම් 20ක්. දන්ත ආලේප වලට රූපලාවන්‍ය නිෂ්පාදන වලට අපි මේව යොදාගන්නේ පෙනෙන්න. ටූත් පේස්ට් වලටත් මේව යොදා ගන්නවා. SNS කියන්නේ පොළවෙන් ගන්න දියක් නෙමෙයි. පොල් තෙල් වලින් පාම් තෙල් වලින් ලබා ගන්න අමුද්‍රව්‍යයක්. ඊළඟට අපිට මේකට ඕනේ කැල්සියම් කාබනේට් ග්‍රෑම් 200ක්. ඉස්කෝලේ යන කාලේ අපිට මේක මුලින්ම දකින්න ලැබෙන්නේ පන්තියේ තියෙන චෝක් කැල්ලි. හුණු වල හුණු ගල් වල ඒ වගේම කිරි ගරුඩ වල අඩංගු වෙලා තියෙන මේ කැල්සියම් කාබනේට්ම තමයි. බිත්ති වල හුණු කියලා ගන්නෙත් මේ කැල්සියම් කාබනේට්. ගොළු බෙල්ලන්ගේ කටු සිප්පි කටු වගේ දේවල් වසර ගාණක් පොළවේ යට තියලා මේව පොසිල බවට පත් වෙනවා. මේව තමයි මේ කැල්සියම් කාබනේට් කියලා හඳුන්වන්නේ. අපේ පෘථිවියෙන් 4%ක්ම පැතිරලා තියෙන මේ කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් බහුල වශයෙන් යොදා ගන්න දේ තමයි තීන්ත නිෂ්පාදනයේදී. සබන් නිෂ්පාදනයේ වගේ දේවල් වලත් මේ කැල්සියම් කාබනේට් බහුල වශයෙන් යොදා ගන්නවා. ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ ටෙල් ග්‍රෑම් 200ක්. ටෙල් කිව්වම වලට හොඳට පුරුදුයි. ටෙල් පවුඩර් කියන්නේ අපි ගන්න පවුඩර් වලට. ඔන්න අපි ගන්න පවුඩර් හදලා තියෙන්නේ මේ ටෙල්ක් වලින්. පොළොයෙන් ගන්න මේ අමුද්‍රව්‍ය කෑලි වලට කඩලා ඊට පස්සේ කුඩු කරලා තමයි මේ විදිහට අපිට ලැබෙන්නේ. මේවා තීන්ත නිෂ්පාදනයේදීත් බහුල වශයෙන් යොදා ගන්නවා. ඔයාලට පුළුවන් මේකට ලෙමන් අඩංගු එසෙන්ස් වර්ගයක් පාවිච්චි කරන්න. ඒක අවශ්‍ය නම් විතරක් ගන්න. අපි බලමු මේ අමුද්‍රව්‍ය දාලා කොහොමද කියලා අපේ මේ නිෂ්පාදනය හදාගන්නේ. මුලින්ම ඔයාලා මේවා කලවම් කරන්න භාජනයක් ගන්න. පොඩි හැන්දකුත් ගන්න. දැන් ඔයාලා සෝඩා ඇස් ටික මේ භාජනෙට දාගන්න. ඔන්න දැන් ගෙනාපු කැල්සියම් කාබනේට් ටිකත් මේකටම දාගන්න. දාගෙන ටිකක් හැන්දකින් කලවම් කරන්න. දැන් ඔයාලා ගෙනත් තියෙන SLS ටිකත් මේකට දාගන්න ඕනේ. ආයෙත් පාරක් හැන්දකින් පොඩ්ඩක් මේක කලවම් කරගන්න. දැන් ඉතින් අපිට දාන්න තියෙන ටෙල්ක් පවුඩර් ටික. මේ ටෙල් ටිකත් මේකට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයාලට සුවඳ හමන්න ඕන නම් ඔන්න එසෙන්ස් වර්ගයක් දැන් දාගන්න පුළුවන්. ලෙමන් වගේ එසෙන්ස් එකක් දාගන්න. දැන් ඔයාලගේ නිෂ්පාදනය අපි හදලා ඉවරයි. දැන් ඔයාලට තියෙන මේක පාවිච්චි කරලා බලන්න. බලලා සුවඳ කියවක් විදිහට පටන් ගන්න.